පරිගණක හා තාක්ෂණික තක්සලාව ස්ටුඩියෝ 10 fingers YouTube channel එක වෙත ඔයාව සාදරයෙන් පිළිගන්නවා. සිස්ගා වැඩසටහන භාවිතා කරන ඔබට ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහාද පහසුකම් මෙම වැඩසටහනින් ලබා දී තිබෙනවා. ඔබගේ පෞද්ගලික තොරතුරු දීපව්‍යාප්තව මෙම වැඩසටහන භාවිතා කරන අනෙකුත් නිලධාරීන්ගෙන් සංගවා තබා ගන්නට මේ මගින් ඔබට පුළුවන්. මේ සඳහා සිස්ගා වැඩසටහන වලට පිවිස එහි ඉහළින් තිබෙන මෙනු බාර් එකේ මයි මෙනු එක යටතේ තිබෙන සෙටින්ස් පේජ් එක ඕපන් කර ගැනීමෙන් හෝ නැතිනම් පහත ටූල් බාර් එකේ තිබෙන සෙටින්ස් ටූල් එක මත ටච් කර සෙටින්ස් පේජ් එක ඕපන් කර ගැනීමෙන් යන මෙම ක්‍රම දෙකෙන් කුමන ක්‍රමකින් හෝ පළමුව මෙම සෙටින්ස් පේජ් එක ඕපන් කරගන්න ඒ වෙත පිවිසෙන්න. දැන් මෙහි තිබෙන මේ ප්‍රයිවසි සෙටින්ස් වෙත පිවිසෙන්න. එවිට ප්‍රයිවසි සෙටින්ස් පේජ් එක ඕපන් වෙනවා මේ ආකාරයට. මේ වන විට සැකසුම් 10ක් ඔබගේ කැමැත්ත පරිදි ෂෝ හෝ හයිඩ් කරන්නට අවස්ථාව ලබා දී තිබෙනවා. Date of birth, basic details, appointment details, workstation details, education details, language skill details, contact details, emergency contact, spouse details, සහ works experience details. ඉතින් මෙන්න මේ details ඔබට අවශ්‍ය ආකාරයට එකින් එක පෙන්වීම හෝ නොපෙන්වීම කියන hide කිරීම show කිරීම අවශ්‍ය ආකාරයට සකස් කරන්න පුළුවන් privacy settings යටතේ. මෙම තොරතුරු සියල්ල දර්ශනය වන මට්ටමේ තමයි ඩිෆෝල්ට් සැකසුම් ලෙස තිබෙන්නේ. කියන්නේ සාමාන්‍ය සැකසුම් ලෙස මෙම වැඩසටහනේ ඔබ වෙනස් කළා නැත්නම් සැකසුම් තිබෙන්නේ සියල්ලම පෙන්눔 කරන ආකාරයට හයිඩ් බටන් සියල්ල ඕෆ් කළා තිබෙන්නේ. ඔබට පෙනෙනවා හයිඩ් මූඩ් එක ඕෆ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ෂෝ මූඩ් එකේ තිබෙන්නේ. ඔබගේ අභිමතය පරිදි කියන ඔබගේ කැමැත්ත පරිදි පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත යුතු සැකසුම් පමණක් හයිඩ් මූඩ් ඔන් කර තබන්න ඔබට පුළුවන්. මම date of birth දර්ශනය වන එක නවත්වන්නට hide button එක මේ විදියට on කරනවා. ඒ වගේම contact details අනෙකුත් අයට බලා ගන්නට බැරි වෙන්න hide mode on කරනවා මේ විදියට. ඊළඟට spouse details අනෙකුත් අයට බලා ගන්නට බැරි වෙන්න hide mode on කරනවා. ඔබ ඔබගේ කැමැත්ත පරිදි privacy settings සකස් කරගන්න. ඊළඟට පහළ තිබෙන මෙම අප්ඩේට් ප්‍රයිවසි චේන්ජස් බටන් එක ටච් කර වෙනස් කරන ලද සැකසුම් සේව් කරන්න. නැවත අවශ්‍ය ඕනෑම මොහොතක ඔබට මෙම සැකසුම් වෙනස් කරන්නට හැකියාව තිබෙනවා. ඇඩ් ප්‍රයිවසි සක්සස් ලෙස ඉහළින් ලේබල් එකක් මෙසේජ් එකක් පෙන්නුම් කරනවා. සාර්ථකව මේ සෙටින්ස් අප්ඩේට් වුණා නම් සේව් වුණා නම්. ඉතින් පරිගණකයෙන් පැහැදිලි කිරීම කළාට ස්මාර්ට් ෆෝන් එකෙන් වුවත් ඇපියරන්ස් වල යම් වෙනසක් තිබුණට මෙම ක්‍රමවේදයම තමයි අනුගමනය කරන්න තිබෙන්නේ. ඒ වගේම ඔයා තවමත් මාත් සමග චැනල් එකක් සමග එකතු වෙලා නැතිනම් පහළ දකුණු පස තිබෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක මත ටච් කර එකතු වන්න. බෙල් අයිකන් එකද ටච් කර ඕල් ලබා දෙන්න. එවිට වීඩියෝ කලුතෙන් එකතු කර ගමන් ඔයාට නොටිෆිකේෂන් එකකින් දැනගන්නත් ලැබෙනවා. ඒ වගේම ඔබගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඉක්මනින්ම අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමින් ඉන්න ඔයාට තෙරුවන් සරණයි.